අතිගරු ජනාධිපතිතුමාටවත් ආණ්ඩුවටවත් කිසිම අවශ්‍යතාවයක් කවදාවත් තිබුණේ නැහැ මේ උද්ඝෝෂණයට ගලක්වත් ගහන්න. ඒ නිසා තමයි ඒක එදත් තිබුණේ අදත් තියෙන්නේ. ඒ නිසා තමයි ඒකට සම්පූර්ණ ආරක්ෂාව සැලසුවා. අපි කඳුළු ගෑස් ගල් පහරක දෙල්ල කරේ නැහැ. ඒක මේ ආණ්ඩුව ආපු දවසල අපි භාවිත කරපු ප්‍රතිපත්තිය. හැබැයි ඒ අවස්ථාවන් සිද්ධු වීමෙන් පස්සේ මෙතෙන්ට පිරිසක් ගියා. ඒ පිරිස යනකොට මම ඒ අවස්ථාවේදී අරලියගහ මන්දිරේ හිටියේ. මම එතන ඉඳගෙන නියෝජ්‍ය පොලිස් පදිංචි තෙන්නකොට මැතිතුමාට කතා කරා මෙහෙම අවස්ථාවන් සිද්ධු වීමක් සිද්ධ වෙන්න යනවා කරුණාකර මේක නවත්තන්න. DIG තෙන්නකොට මහත්තයා මට කිව්වා කිසිම ගැටලුවක් නැහැ සර් සියලුම රෝඩ් බ්ලොක්ස් දාලා තියෙන අපි මේක නවත්වනවා කියලා. ඒ ටෙලිෆෝන් කෝල් එක දීලා මම ජනාධිපති මන්දිරයට ගියා ජනාධිපතිතුමාගේ රැස්වීමකට. ඒ රැස්වීමට යනකොට ඒ රැස්වීම ජනාධිපති මන්දිරයට මට කතා කරා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාර්සිංහ මැතිතුමා. එතුමා කතා කරලා කිව්වා ලොකු ගැටලුවක් වෙන්න යනවා මැතිතුමා වහාම ජනාධිපතිතුමාට කියන්න මේක නවත්වන්නේ කියලා. එතකොට මම ජනාධිපතිතුමාට කිව්වා ඉතින් ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡාවක් හිටියේ විශාල ගැටලුවක් සර් මෙතන ලොකු අර්බුදයක් වෙන්න යනවා වහාම මැදි හතුලා නවත්වන්නේ කියලා. එතකොට ජනාධිපතිතුමා අපි ඉදිරි පිට ඇමතිවරු කීප දෙනෙක් හිටියා දුරකථන ඇමතුමක් ගත්තා මම උදේ කිව්වා නේද මේක නවත්තන්න කියලා මොකද්ද මේක සිද්ධ වෙන්නේ කියලා ඇහුවට පස්සේ ඩීජි තෙන්නකොන් කිව්වා සමහර පොලිස්පත්තුමක් වා 12:40ට පොලිස්පත්තුමා කිව්වා මේකට කඳුළු ගෑස් ගහන්න එපා මේකට ජල ප්‍රහාර එල්ල කරන්න එපා කියලා පොලිස්පත්තුමා කිව්වා ඇමතුමක් කිව්වා 12:40ට කතා කරේ පොලිස්පත්තුමා කිව්වා කෙලින්ම නියෝජ්‍ය පොලිස්පත්තුමා ජනාධිපතිතුමාට කිව්වා මේක නවත්තන්න එපා කියලා පොලිස්පත්තුමා කිව්වයි කියලා ජනාධිපතිතුමා කිව්වා තමුසෙට මම කිව්ව රටේ ජනාධිපති වහම නවත්වනවා කියලා ජනාධිපතිතුමා කිව්වට පස්සේ තමයි කඳුළු ගෑස් ගහලා මේ ගමන නතර කරන්න ජනාධිපතිතුමා කටයුතු කරාට ඒ කදේ ඒ මැදිහත්වීමෙන් පස්සේ තමයි නියෝජ්‍ය කතානායකතුමනි මේ කටයුත්ත මේ මට්ටමට බේරුනේ ඒ නිසා අනුර කුමාර දිසානායකතුමා කියපු කතාව ඇත්ත දෙන්නේ කත එතුමා මානව හිමිකම් කොමිෂනේ සාක්ෂි දුන්නා මේ ප්‍රහාරය නවත්තන්න ගියපු මුග්ද පිරිස නවත්තන්න එපායි කියලා නියෝග කරේ පොලිස්පත්තුමාත් මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍ය ශිලේකන්තුමාත් කියන කාර්ය තමයි සත්‍ය කාරණය. ඒ නිසා මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච දවස් ඉඳලම මේ උද්ඝෝෂණ එකක්වත් මර්ධනය කරන්න නැතුව ඒකට වෙනම තැන් හදලා මේ කටයුතු සියල්ලම යහපත්ව කරගෙන යන්න මොන අඩුපාඩු තිබුණත් ජනාධිපතිතුමා සෑම විටම දායකත්ව දුන්නා කියන කාරණය අමතක කරන්න එපා කියලා අපි තමුන්නාසල බොහොම පැහැදිලිව සඳහන් කරනවා. ඒ ප්‍රහාරයෙන් පස්සේ මේකට සම්බන්ධයක් නැති නැවත ගෙවල් බලා යන්න ආපු ගියපු ලක්ෂ දහස් ගණනක පිරිසක් අහිංසක මිනිස්සු ගුටි කෑව මගදිගට ගුටි කෑවා. ඒ අවාසනාවන්ත සවස් යාමේදී අපේ නිවස ගිනි තියන්න පටන් ගත්තා. මගේ ගාල්ල දිස්ත්‍රික්කයේ මුලින්ම ගිනි තියුව මගේ නිවස. ඒ මගේ නිවස මගේ විතරක් නෙවෙයි. මගේ සහෝදරයන් දෙදෙනාට මගේ දෙමව්පියන් මේ මහ පොළොව මත උරුම කර එකම දේපොළ. ඒක ගිනි තියනකොට මට වේදනාවක් ඇති වුණා. ඒ වේදනාව ඇති වෙලා පැයක් යනකොට මොහන් කිව්වා මගේ ගෙට ගිනි තියනවා කියලා. තව පැයකින් මගේ නගරාධිපතිතුමා කිව්වා මගේ ගෙටත් ගිනි තියනවා කියලා. තව ටිකකින් මගේ සභාපතිවරයා කිව්වා මගේ ගෙටත් ගිනි තියනවා කියලා. මට මුලදී ඇති වෙච්ච දුක වේදනාව මම නිවා ගත්තා. මට දුකක් වේදනාවක් වෛරයක් ක්‍රෝධයක් නැහැ මම මේ මොහොත මේක සමනය කරගත්තා නියෝජ්‍ය කතානායකතුමනි මට විතරක් නෙවෙයි ගාල්ල දිස්ත්‍රික්කයේ විනාශ කරපු ගෙවල් 29ක් තියෙනවා ඒ සෑම කෙනෙක්ම මට වඩා අසරණයි ආර්ථික වශයෙන් පහත් අපි ඒ කට්ටියට සමාව දුන්නා මම සමාව දීලා තියෙන්නේ ඒ සමාව දුන්නේ මේ ඉතිහාසයේ මහජන නියෝජිතයන් හැටියට මේ රටේ දේශපාලන ධාරාව පිළිබඳව මේ රටේ ජනතාව අතර යම් වික්ෂිප්ත බවක් ඇති වෙලා තියෙන නිසා අපි ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම එදා ඒ වෙලාවේ හිතාගත්තු කාරණයක් තියෙනවා මේ දේශපාලන පක්ෂවල හැටියට මේ මූලදෙන ගැටලු අපි සෑම කෙනෙකුටම පොදුයි යම් යම් කාලවලදී අපි සෑම කෙනෙකුටම පොදු කරුණු වලට අපි මූණ දෙනවා මේ කරුණු වලදී අපි බොහොම පැහැදිලිව අපේ දේපොළ නැති වුණා නිවාස නැති වුණා පොලිසිය ක්‍රියාත්මක ගුණේ නැහැ හමුදාව ක්‍රියාත්මක ගුණේ නැහැ නීතියෙන් අපිට සහනයක් ලැබෙයි කියලා මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ අද රටේ සිද්ධ වෙන දේවල් වල හැටියට ඒකෙන් සහනයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ මට සීපත් වෙනවා නන්දා මාලිනී මැතිණිය ගායනා කරපු ගීතය අපි හැමෝම කතා කරලා පවනගෙන පහුගිය දවස්වල
අර එතුම ඉතා පැහැදිලිව තුලාව බැඳ නෙත්‍යුග බැඳ රෙදි කඩකින් නීතිය යුවතිය අද වැඳබෙයි අද නිදුකින් කියලා එතුමිය ගායනා කරා. ඒ කිව්වේ මේ නීතිය යුවතිය ඇස් දෙක බැඳගෙන සැමට සාධාරණව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අද එහෙම නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. අද නීතිය යුවතිය ඇස් ඒ බැමි ගලවලා තියෙන නිරාවරණය කළා තියෙන්නේ එයා දඬුවම් කරන්නේ ආණ්ඩුවට සම්බන්ධ පිරිස වලට විතරයි. ආණ්ඩුවට සම්බන්ධයි කියලා හිතුණොත් එළියට දානවා. ඒක නිසා තමයි අද මේ ගෙවල් ගිනි තියලා මහදවල් අපරාධ කරපු අතිවිශාල පිරිසකගේ දේපල හානි කරපු සාක්ෂිත් එක ඉදිරිපත් කළාට පස්සේ එයා ඒ වෙලාවෙම එළියට දානවා. එහෙම සාධාරණයක් වෙන්න විදියක් නැහැ. යම් පමණකට නීතිය ක්‍රියාත්මක කරන්න හදපු පොලිස් නිලධාරීන් ව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනවා. පොලිස් නිලධාරීන් බය වෙලා ඉන්නේ. උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ශක්තියක් නැහැ. මේ අපරාධ වලට සම්බන්ධ පිරිස් උසාවියට එනකොට නීතිඥ මහත්වරු අප්පුඩි ගහලා අත්වල සංදීලා මේ ප්‍රචණ්ඩ කාර්යත්වයට උඩගෙඩි දෙනවා. ඉතින් අපිට නීතියෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි එහෙම නොවුණා කියලා අපිට හිතර දුකකුත් නැහැ. අපි හිතනවා මේ සමාජ සාධාරණත්වය යම් කිසි දවසක ඉෂ්ට වෙයි කියලා. මෙන්න මේ කරුණු පිළිබඳව මේ ආණ්ඩුවට මේ කාලය තුලදී මේ නිවස් ගිනිපත් කිරීම පිළිබඳව අපේ මේ මොන දේශපාලන මතවාද තිබුණත් අතිවිශාල පිරිසක් කනගාටු ප්‍රකාශ කළා. අපිට දුක ප්‍රකාශ කළා. අපේ ගෙවල් දොරවල් හදන්න ගඩොලකින් හරි ආධාර උපකාර කරන්නයි කියලා විශාල පිරිසක් කතා කරා. ඉතින් ඒ නිසා නීතිය පැත්තේ මොනවා වුණත් මේ රටේ සමාජ සාධාරණත්වයේ අගයන හෘද සාක්ෂියක් තියෙන සහකම්පනයක් දෙන අතිවිශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිස අපිට විශාල ධෛර්යයක්. මම මේ මට කතා කරපු සෑම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් සෑම කෙනෙකුට මම කිව්වේ මගේ දිස්ත්‍රික්කයේ අනිත් 29 දෙනාම මට වඩා අමාරු තැනක ඉන්නේ. අපි එයාට උදව් කරමු කියන කාරණේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි සාමූහිකත්වයෙන් මේ නිවාස ගොඩනගන්න අපි පුළුවන් දායකත්වයක් ලබලා දීලා අපි සෑම කෙනෙක්ම එකතු වෙලා කටයුතු කරමු කියලා අපි සෑම කෙනෙකුට මිලිනවා. අපි මේ වේදනාව අපි දරා ගන්න අවශ්‍යයි. ජනතාවත් දුක් විඳින කාලයක්. ඔවුන්ගේ වේදනාව පිට වෙලා තියෙනවා. ඒ වේදනාව පිට වෙන්න කරුණු කාරණා බලපාන දෙකක් තියෙනවා. මොකද ප්‍රධාන කාරණේ මේ පසුගිය දින කීපය තිස්සේ පසුගිය සති කීපය තිස්සේ මාසෙ තිස්සේ අපි දකින වේදනාව මොකද? දෙක පැත්තක් ආණ්ඩු විරෝධය. ගෑස් නැහැ, තෙල් නැහැ. මිනිසුන්ට අපහසුකම් ඇති වෙලා ජීවන විදම් වැඩි වෙලා ඒක සාධාරණයි. අනිත් පැත්තේ මොකද වේදනාව? මේ 225 කෙරෙහිම ප්‍රබල වෛරයක් තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට මට පෙන්නන්න පුළුවන් මේ අවුරුදු 73ක කාලයක් තිස්සේ මේ රටේ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව ජනතාවට විවේචනයක් තියෙනවා. හැබැයි ජනතාවට අමතක වෙච්ච දෙයක් තියෙනවා. ඒක තමයි 1505 පෘතුගීසින් මේ රටට ආපු දවස් ඉඳලා 1948 නිදහස ලබනකම් මේ රටේ ආර්ථිකය මොකද්ද, සමාජය මොකද්ද, අධ්‍යාපනය මොකද්ද, සෞඛ්‍ය මොකද්ද කියන කාරණාත් 1948 පස්සේ අවුරුදු 73ක කාලයක් ඇතුළතදී මේ රටේ වෙච්ච සමාජ පරිවර්තනය මොකද්ද කියන කාරණාත් නරක පැත්තට දේශපාලකින්ට බලිනවා වගේම හොඳ පැත්තෙත් හොඳක් වෙලා තියෙනවා නම් ඒකේ ගෞරවයත් මේ රට හිමි වෙන්නට ඕනේ. අපිට විදුලිය නැති එක ඇත්ත. විදුලිය හැබැයි මේ රටේ 5%යි විදුලිය තිබුණ 1948 මේ රට නිදහස් කරගන්නකොට. අධ්‍යාපනයේ සෞඛ්‍ය යටිතල පහසුකම් වල දුරකථන පැත්තේ විදුලි සංදේශ පැත්තේ අප්‍රමාණ දියුණුවක් මේ රටේ වෙලා තියෙනවා. අද විදුලිය නැති එක ඇත්ත. හැබැයි විදුලිය 100%ක් දෙන්න මහවැලියෙන් ගාමිණී දිසානා කැමැතුමක් කරපු කටයුතු, නොරොච්චෝලේ හදලා මහින්ද රාජපක්ෂ මැතුමක් කරපු කටයුතු අපිට අමතක වෙන්න විදියක් නැහැ. ඒක වෙනම කතා කරන්න ඕන කාරණයක්. හැබැයි මේ 225 කටයුතු පිළිබඳව අද මේ පාර්ලිමේන්තුවේ මේ සමාජ දිසා බලන්ගෙන විශාල පිරිසක් විවේචනය කරනවා. අද උදේ අපි කතා කරේ මොකද්ද? අද උදේ අපි රණ්ඩුනේ මොකටද? අද උදේ අපි රණ්ඩුනේ පුටුවක් පිළිබඳව, මූලාසනේ පැවැරීම පිළිබඳව පැයක් අපි සාකච්ඡා කළා, විවාද කරා. ඊයේ මොකටද? ඡන්ද විමසීමක් පිළිබඳව. සාධාරණ නැහැ නේද කියලා අපිටත් බලන් ඉන්නකොට හිතෙනවා. අපිත් මෙතනට ඇවිල්ලා මම මගේ පාර්ලිමේන්තු කාලේ සාපේක්ෂ වශයෙන් කෙටි කාලයක් අවුරුදු 12යි. මේ අවුරුදු 12 කාලය තුල මගේ අතිනුත් මේ සමාජයේ සාධාරණ දෙයක් ඉෂ්ට නොවුණා නේද කියන හැඟීම මට හැඟෙනවා. දැන් අපි මිත්‍රවරුනි අපි නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව මීට වඩා වැදගත් බවට පත් කරන්න අපි කටයුතු කරමු. මේ පාර්ලිමේන්තුවේ ඔබතුමා පහුගිය අවුරුදු 5ක කාලෙ තිස්සේ බැලුවොත් 10ක් බැලුවොත් මේ කියන 225න් 25ක් 30ක් තමයි මේ අවනීත විදියට මේ සභාවේ ගරුත්වය කෙලසෙන විදියට හැසිරෙන්නේ. 200ක් හොඳ මිනිස්සු ඉන්නවා මෙතන. 200ක් හොඳ මිනිස්සු ඉන්නවා. හැබැයි මේ 25ක් 30ක් කරන නොමනා ක්‍රියා නිසා තමයි මේ සම්පූර්ණ සභාවම ජනතා අපසාදයට පත් වෙලා තියෙන්නේ. මම ඔබතුමාට යෝජනා කරනවා, කතානායකතුමාට යෝජනා කරනවා, ඔබතුමා කරුණා කළ මේ නොමනා විතර හැසිරෙන 25 නම් කළ සතිපතා පෙන්වන්න. මේ අය තමයි මේක කරන්නේ. එහෙම නොවුනොත් මේ 200ම ගරුත්වයද පිරීලා තියෙන්නේ. 200කම ජීවිත ආරක්ෂාවද පළුදු වෙලා තියෙන්නේ. ඒක අපි පෙන්නමු. මේ සභාවේ කාලය අපි පැය කීයක් නාස්ති කරනවද වැඩකට නැති කරුණ වෙනුවෙන්? මේක දවස් පුරා අපි කතා කරනවා. මේකේ සමාජ රැති ප්‍රතිඵලය මොකද්ද? අපි මේක වැදගත් විදිහට පරිවර්තනය කරමු. මම මේ ආංශික අධිෂ්ඨාන කාරක සභාවද උපදේශකාරක සභාවද ජනතාවට ප්‍රයෝජනක විදිහට කතා කරමු. අපි මම ඔබතුමාට කියන්න කැමති දෙක කරුණක් පිළිබඳව. අපි මහජන පෙත්සම් කාරක සභාව තියෙනවා. හැමදාම රැස්වීම් තියෙනවා. අපි ගිය අවුරුද්දේ විතරක් මහජන පෙත්සම් කාරක සභාවට පැමිණිලි 473ක් ලැබිලා තියෙනවා. 2021 වසරේ ඒකේ විභාග කරලා තියෙන 150යි, ඒකේ තීන්දුව දීලා තියෙන 43යි, ඒකේ සහන ලැබිලා තියෙන 3 දෙනෙකුට විතරයි.
අපි අවුරුද්දක් අවුරුද්දක් මහජන පෙත් සංකාරක සභාවේ පැමිණිලි 475ක් ලැබිලා විමර්ශන කළා පැගන නාස්ති කළා 12 දෙනෙකුට සහන දීලා 43 දෙනෙකුට සහන දීලා ඒකෙන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ 3 දෙනෙකුට ලබා දුන් සහන විතරයි මේ පාර්ලිමේන්තුව මේ උත්තරීතර ආයතනය අපි ආණ්ඩු පක්ෂීද කොට ආයවැයට පක්ෂව ඡන්දි දිනනවා ඡන්දි දෙනවා විපක්ෂීද කොට ආණ්ඩුවට ආයවැයට විරුද්ධව ඡන්දි දෙනවා හැබැයි මේ පහුගිය අවුරුද්දේ මේ දැවැන්ත ආර්ථික අර්බුදය ඇති වෙනකන් අපි රට හැටියට ගවන්න ඕන ණය ප්‍රමාණය කොච්චරද ඩොලර් බිලියන කීයක් නැද රුපියල් ට්‍රිලියන කීයක් නැද කියලා අපි කවුරුත් හරියට අධ්‍යයනය කළ දැනගෙන හිටියේ නැහැ ඒ ආර්ථිකය පිළිබඳ අපි අඳුරු අතපත ගාමින් හිටියේ ඒ වගකීම අඩු වැඩි වශයෙන් මේ සභාව නියෝජනය කරන සෑම කෙනෙකුටම තිබෙනවා මේකේ මිරලා පළදායි යමක් කරන්න නම් අපි ජනතාවත් එක්ක මිරලා සම්බන්ධ වෙන අවශ්‍ය උන්ට අහුම්කම් දෙන්න අවශ්‍යයි අපි අද කතා කරා මේ රටේ ජනතාව හිතන් ඉන්නවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අධික සුඛ විවරණ සහිත ජීවත් වෙන පිරිසක් කියලා. එහෙම නැහැ. මේක හොඳ මිනිස්සු ඕන තරම් ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැතුණාට පස්සේ ගෙදර ගිහිල්ලා කන්න ඇඳින විදියක් නැති මන්ත්‍රීවරු කොච්චර අපි දන්නා ඉන්නවද? ඒක නේද ඇත්ත කතාව. මේ විශ්‍රාම වැටුප මොකද්ද? මේ විශ්‍රාම වැටුප රුපියල් 30000යි ලැබෙන්නේ. මහ දෙයක් නෙමෙයි. ඒකත් පහති පිටිච්චක 10 බවට පරිවර්තනය කරලා මේ අපේ පසුගිය අය වැලේ. ඒක හොඳයි එහෙම කරපු එක. මහ ලොකු දෙයක් කියලා හැටියට ලැබෙන මේ බලපත්‍රය පිළිබඳව තමයි ජනතාව කතා කරන්නේ. එහෙම නැත්නම් ජනතාව හිතනවා අපි දවස් 365ම පවුලේ සමාජික ඔක්කොම එක්ක ඇවිල්ලා මේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ රජ භෝජන වලදනවයි කියලා. මන්ත්‍රීවරයෙක් දවස් 3-4ක් කෑමකයි මාසෙට උපරිමයෙන් ඕන්නම්. අපි යෝජනා කරන කතා නැගතුමිට අපි ලිමකුත්ත් සංකරා සාධාරණ මුදලකට සාමාන්‍ය කෑම වේලක් අරගෙන දෙන්න ඒකට සම්පූර්ණ මුදල අය කරන්න කියලා අපි යෝජනා කරනවා. ජනතාව හිතන්නේ නැත්නම් අපි නැත්නම් අපි අත්සන් කරාද සම්පූර්ණ මේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සාමාන්‍ය මුදලකට සියලු දෙනාටම කෑම පැකට් එකක් ගෙනලා දෙන්න. අපි සාධාරණ ගාණක් ගෙවන්නම්. නැත්නම් ජනතාව හිතන්නේ අපි පෞල් පිටින් ඇවිල්ලා දවස් 30ම 3 වේලම වැව්වක් කමක් නැහැ කියලා කියන්නේ. නැත්නම් හිතුණා මේ ඒ වෛරය ඒකයි. ඒ සමාජ වෛරය නැති කරන්න අපි කටයුතු කරමු. අපි මෙතන ඉඳගෙන අපේ ගෙවල් ගිනිපත් උනාට කමක් නැහැ. අපි ඒක හදා ගන්න පුළුවන් අපේ ජීවිත නැති වුණ නැහැ නේ අපි සෑම කෙනෙක්ම එකතු වෙලා රට වෙනුවෙන් දෙන්න පුළුවන් පොඩි හරි දායකත්ව ලබා දෙන කටයුතු කරමින් නිහඬව බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම ස්තුතියි ගරු මැතිතුමනි ඊළඟට ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුම මිනිත්තු 4